පෞගේ ඉතිහාසයේ පුරාම මෙරටේ පෞද්ගලික ආයෝජන බිඳ හෙළුවේ වෙන කවුරුවත් නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණ. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති සමුදාය එහෙම පිටින්ම රනිල් වික්‍රමසිංහ ප්‍රතිපත්තියමයි. ළඟදී හම්බෙච්ච සජව දැනුත් ඉන්න මන්ත්‍රී කෙනෙක් කිව්වා, ඒගොල්ලන්ගේ ලොක්කා කට්ටිය අරගෙන දෙන පොරොන්දු වල හැටියට කැබිනට් මණ්ඩල හතරක්වත් දාන්න වෙයි කිව්වා. එයාට අමතිකම් දෙන්න හර්ෂ හිතන් ඉන්නවා, හර්ෂ මුදල් අමතක වෙනවයි කියලා. ගොඩේ ඒව හිතන් ඉන්නවා, ගොඩේ ඒව මුදල් අමතක වෙනවයි කියලා. තවත් කවුද හාදයක් ගත්ත ළඟදී මට නම් මතකත් නෑ. මිනිහත් හිතන් ඉන්නවා මිනිහ තමයි සජිත්ගේ මුදල් අමතක කියලා. ප්‍රතිපත්ති අදාළ නැත, සපෝට් කරනවා නම් ඕන කුණු ගොඩක් ගන්නවා. දැන් කියනවා ලාල්කාන්ත බලේ ආවතින් නඩු අහන්න බලේ දෙනවලු. එතකොට නඩු අහයි එයාර ඇහුවා වගේ ඔබම තීරණය කරගන්න මේ රට ඒ මුර්ගයන්ගේ අතට පාලනය ගියෝතින් 22 වෙනිදා එළි වෙනකොට ඔබත් නෑ අපත් නෑ. විපක්ෂ නායකතුමා කියන්නේ සාමාන්‍ය වචන දෙකෙන් තුනෙන් කියනවා නම් තනිකර කොපියක්. එයා තව කෙනෙක් කියන දේ එයත් කියනවා. එයා ඊට වඩා ටිකක් පොඩ්ඩක් ගානිස් කරලා එහෙම තමයි එයා යම් යම් ප්‍රකාශ නිකුත් කරන්නේ. මම හිතනවා සමහර දේවල් සමහර නායකයින් ප්‍රකාශ කරනකොට ඉතාමත්ම වගකීමෙන් ඒ ප්‍රකාශයන් නිකුත් කළ යුතුයි. රනිල් වික්‍රමසිංහ මහත්තයාව පැත්තකින් තියලා ආයිමත් ටෙස්ට් කරන්න ඕනේ කියලා ටෙස්ට් රන් එකකට ගියොතින් අපි ඉවරයි. ආයෙ ටෙස්ට් රන් දුවන්න වෙලාවක් නැහැ.